විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි ශ්‍රී ලංකාවේ සිනමාවේ ජනප්‍රිය නිලයක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී සුමන අමරසිංහ මහත්මිය අද අභව ප්‍රාප්ත වුණා 74 වන වියෙහි පසු වූ ඇය අද මිය ගියේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී ඇගේ දේහය අවසන් කටයුතු එළඹෙන බදාදා බොරල කණත්තේදී සිදු කිරීමට නියමිතයි ආරක්ෂක බණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් බැඳ ආශිර්වාද ලබා ගත්තා අනුතුරුව ඒ මහතා මලුතු පාර්ශවයේ මහනාහිමියන් සහ අස්කිරි පාර්ශවයේ මහනාහිමියන්ද බැහැදුටුවා වසර 7කට පෙර පොළොන්නරුව ප්‍රදේශයේදී අතුරුදහන් වූ මහසෙන් නැමැති දළ ඇතා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටියේදී හමු වී තිබෙනවා ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දිගු දළ යුගලයක් හිමි මෙම ඇතා ආරක්ෂා කර ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙසයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැඳිකම පිසුමේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය හෙට දින පොලිසියට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා අද ප්‍රකාශ කළා. පලාගිය එම ජුවලට නවතන් දුන් සංචාරක හෝටල් හිමිකරුවෙකුද ඊයේ වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසියෙන් ගැහුවා මගේ පුතාට ගහම ඔෆිසර් තමයි කුණුවම්බ කිව්වේ. තමන්ගේ සාමියට ගහනකොට මොන බිරිඳද බලන් ඉන්නේ. සෞන්දර පොලිසියට අපි ගියන් අපේ දරුවෝ දෙන්න ඉදිරිපත් කරනවා. Thank you.